මොනරවිල ගවගාතනය සම්පූර්ණයෙන්ම අතහැර දමයි. අප්පච්චිගේ අගමැති ධූරය අහිමි වීමේ අවදානම එන්න එන්නම වැඩි වෙනවා. ඇත්තටම අප්පච්චිට අගමැති ධූරය අහිමි වුණොත් ඒක රටට මොන විදිහට බලපායිද? ඒ තුලින් ඇතිවිය හැකි සමාජ ආර්ථික දේශපාලන අර්බුද මොනවාද? මොන්රවිලට මේවා බරපතල ප්‍රශ්න. මේවා නිර්වුල් කරගන්න ඕනේ. මොන්රවිල ගියා ආචාර්ය චිචි හම්බ වෙන්න. ආයිබෝවන් අපේ තරුණ ආචාර්යතුමා. ආයිබෝවන් මොන්රවිල. ආචාර්යතුමා, මම අද ආවේ යම් විදියකින් අප්පච්චිට අගමැති ධූරය අහිමි වුණොත් ඒකෙන් මොන වගේ බලපෑමක් රටට වෙයිද කියලා සාකච්ඡා කරන්න. ඇත්තටම එහෙම වුණොත් ඒකෙන් මේ රටට අත්වෙන්නේ දැවැන්ත පරාජයක් චිචි කිව්වා. ඒ ගැන පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්ද ආචාර්යතුමා? මොන්රවිල ඇහුවා. දැන් මොන්රවිල, බැරි වෙලාවත් ඔය තනතුර අප්පච්චිර නැති වුණොත් මේ රටේ බරපතල නිවාස ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම රැකියා ප්‍රශ්නය උග්‍ර අතටපත් වෙන එක නවත්තන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලොකු කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ලොකු සත්ව හිංසනයකුත් සිද්ධ වෙන්න පුළුවන් ආචාර්යතුමා. ඒ ගැන කෙටියෙන් පැහැදිලි කළොත් මොන්රවිල කිව්වා. නිවාස ප්‍රශ්නය කියන්නේ අපි දැනට පාවිච්චි කරන අරලිය ගහ බලව්ව අපට නැති වෙනවා. මමත් අයියලා දෙන්නත් අපේ පවුල්වල අයත් ආතල් ගන්නේ ඔතන. ඔතෙන්ට බාප්පියාවම ඒ සියල්ල ඉවරයි. අනික අපි වගේ අයට ඉන්න සුදුසු ගෙවල් ලංකාවේ හරිම අඩුවිනේ මොනරේ. ඊළඟට අපේ යෝ අයියගේ රස්සාව කෙලින්ම නැති වෙනවා. දැනට අපේ මාමලා නැන්දලා ගොඩක් ආයතනවල ප්‍රධානින්, ඒ වගේම ආයතන කීපයක අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්නවා. ඒ සියල්ල නැති වෙනවා. සමහර විට මේක ජාතික ආර්ථිකයටත් ලොකු බලපෑමක් කරන්න පුළුවන් මොනරේ. මොකද ඔතෙන්ට PB ඇවිත් ඒ සෙට් එකටම වැඩේ දෙනවා. එතකොට කොහොමද ක්‍රීඩා ක්ෂේත්‍රේ කඩාවැටීමක් වෙන්නේ? මොන්රවිල ඇහුවා. ඇයි මොන්රේ, මම දැන් රග ගහනවා, කාර්යස් පදිනවා. ඊට අමතරව මම දැන් ෆස්ට් ක්ලාස් ක්‍රිකට කෙනෙක්. අයියලත් එහෙමයි, එක එක ක්‍රීඩා කරනවා. අපි දැන් නොකරන ක්‍රීඩාවක් නැති තරම්. ඒ සියල්ල ඇන හිටිනවා. ඊට පස්සේ මේවට වියදම් කරන්නේ කවුද? අතින් සල්ලි ගෙවාගෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බෑනේ මොනරේ. ඒක හරි. එතකොට මොකක්ද අර සත්ව හිංසනයක් ගැන කිව්වේ? ඇයි මොනරේ, තේරෙන්නේ නැද්ද? මගේ බල්ලො ටිකයි පූසෝ ටිකයි නරතු කරන්නේ කොහොමද? එයාලා ඔක්කොටම ෆොරින් ෆුඩ්ස් ඕනේ. ඒවා ඔක්කොම නවතිනවා. පව් අහිංසක සත්තු. මොනරවිලට යකාතද වෙලා නැගිට්ටා. ඇයි මොන්රවිල, ප්‍රශ්න අහලා ඉවරද? චිචි ඇහුවා. නෑ, ඊළඟ ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ලා මම මගේ අසිපත පැත්තකින් තියලා එන්න යනවා. මොන්රවිල කිව්වා. ඒ මොකද මොන්රේ? ආචාර්ය ඇහුවා. නෑ, මේ අසිපත මම හරක් මරන්න පාවිච්චි කරන්නේ නෑ. මොන්රවිල කිව්වා. ඉතින් මෙතන හරකෙක් නෑනේ කියලා ආචාර්ය චිචි වටපිට බැලුවා. හරකෙක් නෙවෙයි, හරක් පැටියෙක්. මම මොනරවිල.